ජාතික ජනබලවේගයේ බැංකු සහ මූල්‍යායතන සමුළුව ඊයේ මහනුවරදී පැවැත්වුණා. ඒ ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් දීපාර්ශ්වය ණය පිළිබඳව ප්‍රතිව්‍යුගත කිරීමට එකඟ වීම. ඒක එක අධීරයක් විතරයි. ආපු ගමනේ අධීරය. ඒක මොකද අලුත් පණිවිඩයක් වෙන්නේ. අලුත් පණිවිඩයක් නෙවෙයි. තව භයානක අධීරයක් ඉතුරු වෙලා තියෙනවා. තාක්ෂණික සුරි බඳුම් කර ඩොලර් බිලියන් 12.5ක් තියෙනවා. ඒක ප්‍රතිව්‍යුගත කරගන්න තාම අසාර්ථක ලතු වෙනවා. ඒ ඩොලර් බිලියන් 12.5ම රනිල්ගේ 2015-19 ආණ්ඩුවේ ගත්තුවා. 2007 ඉඳන් 2015 දක්වාන් තිබෙන ඩොලර් බිලියන 3.5යි. හැබැයි 2015 ඉඳන් 2019 දක්වාන් තිනවා ඩොලර් බිලියන 12.5. එහෙම ගන්න ගමන් රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර ඒ කාලේ මට මතකයි 2020 වෙනකොට රට මුළුමනින්ම ණයබරෙන් නිදහස් කියලා. දැන් ආයෙ අද ප්‍රකාශ කරන මොකද්ද? අපේ ණයවර ලිපි දැන් පිළිගන්න තත්වයකට මුතු වෙලා තියෙනවා. ජාත්‍යන්තර සහතිකයක් අපිට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ ජාත්‍යන්තර සහතික අහිමි කරේ කවුද? අපේ ණයවර ලිපි පිළිගන්න නැති තත්වෙට මේ අර්බුදේ නිර්මාණය කරේ කවුද? ඒ අර්බුදේ නිර්මාපකයන් නොවුන්. හැබැයි ඒ අර්බුදේ නිර්මාපකයන් කිසිවෙක් මේ අර්බුදේ වින්දිතයන් බවට පත් වුණේ නෑ. මේ අර්බුදේ වින්දිතයන් බවට පත් වුණේ කවුද? ජනතාව. මේ වැරදි පිළිනු ගඳ ගන්න මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමේ කඩයිමකට අපි ඇවිල්ලා තියෙනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.